නොතනන જાතිය ලොව නොනගී සිඟා කෑම බැරි වූ තැන ලගී ගයා මරවි කියලා. ඉතින් අලුත් දේ සොයා යන්නට අලුත් දේ නිර්මාණය කරන්නට හැමදාමත් යම් જાතියක් සාමූහිකව ප්‍රයත්න දරනවා නම් අනිවාර්යෙන්ම ඒ දියුණුවේ හොඳ මඟ සලකුණක් බවට පත් වෙනවා. ඉතින් අලුත් දේවල් ගැන අපි වැඩිපුර කතා කරේ ආරම්භයේදීම මෙම ස්ථානයේහි බොහෝ අලුත් දේ සිදුවන නිසා. මේ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක තාක්ෂණ ආයතනයේ අප අද මෙම ස්ථානයට වසන්තයේ ආරම්භයේදීම පැමිණියේ කොම වැදගත් කාර්යයක් වෙනුවෙන්. ඒ තමයි මෙහි පවත්වනට බලාපොරොත්තු වන ප්‍රදර්ශනය පිළිබඳව විශේෂයෙන්ම බහුමාධ්‍ය තාක්ෂණය පිළිබඳව අද දවසේ අප වැඩිපුර කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් වසන්තයේ ආරම්භයේදීම අලුත් දේ ගැන කතා කරපු නිසා අද දවසේ වසන්ත චාරිකාව පොහොසෙන් නැවුම් හැඟුමින් සපිරි එකක් වේයයි අප බලාපොරොත්තු වෙනවා. ඒ චාරිකාව අප සමග යන්නටයි ඔබට මේ ආරාධනා. හෙට දවස වෙනුවෙන් අපගේ අද දවසේ සූදානම අතිශයින්ම වැදගත්. අපේ වගේම මුළු ලෝකෙත් හෙට දවස පාලනය කරන්නා වූ ප්‍රමුඛ පෙළේ උපකරණය කුමක්ද කියලා ඇහුවොත් දෙනට තියෙන හොඳම වචනේ තමයි පරිගණකය. නමුත් මේ පරිගණක තාක්ෂණය පිළිබඳව කතා කරද්දී පහුගිය මහජන දශකයේ පමණ කාලය ඇතුළත බොහෝ සෙයින් අප කතා කළ එක් වචනයක් තිබුණා. ඒක සාමාන්‍යයෙන් අපි කතා කළේ මල්ටිමීඩියා. එහෙමත් නැත්නම් බහුමාධ්‍ය තාක්ෂණය යන්නේ. බහුමාධ්‍ය තාක්ෂණයේ කුමක්ද යන වග පිළිබඳව තවමත් අපට එතරම් හොඳ අවබෝධයක් නැහැ. මේ අවබෝධය අපට ලබා දෙන්නට තමයි වසන්තය තුලින් අපේ ඊළඟ විනාඩි කිහිපය තුළ සූදානම්. මම හිතන්නේ ඒ සඳහා අපට සොයා ගන්නට පුළුවන් හොඳම පුද්ගලයා අද වසන්තයේ පිළිසඳරට අපිට එකතු වෙනවා. එතුම කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක තාක්ෂණ අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එස් ටී නන්දසාර මහත්මයා. මම හිතන්නේ වසන්තය ඔබට ඉතාමත් හුරු පුරුදු මුහුණක්. නන්දසාර මහත්මයා බොහොම සතුටින් අපි වසන්තයට පිළිගන්නවා. දැන් ඔබතුමා පිළිබඳව මේ අර්ථකථනයේ දී පූර්ව වචන පෙළේදී අපි කතා කළා මේ බහුමාධ්‍ය තාක්ෂණය කියන වචනයක් පිළිබඳව. අතරෝ මේ බහුමාධ්‍ය තාක්ෂණය කියන දෙයින් අදහස් කරන හැටි දෙය මම හිතන්නේ ඔබතුමාට දැන් විග්‍රහ කර දෙන්න පුළුවන්. ඔව් දලක්ෂිත මේ බහුමාධ්‍ය තාක්ෂණය කියන එක ඇත්තටම පරිගණක තාක්ෂණයට අලුතෙන්ම ආපු දෙයක්. අවුරුදු 5 6 ක ඉතිහාසයක් තියෙනවා. නමුත් මේ පිළිබඳව දැනුමක් නැති බව අපි දන්නවාද පරිගණක භාවිතා කරන අපේ පරිගණක භාවිතා කරන අය. විශේෂයෙන්ම බහුමාධ්‍ය තාක්ෂණය කියන එක මාධ්‍යෙන් අපේ එකක්. يعني මාධ්‍ය කියන එක අපි හොඳට දන්නවා. මාධ්‍යයක් අපි දන්නවා. පුවත්පතක් මාධ්‍යයක් වෙනවා. ගුවන්විදුලි මාධ්‍යයක් වෙනවා. රූපවාහිනී මාධ්‍යයක් වෙනවා. නමුත් මේ හැම මාධ්‍යයන්ගේම එකතුවක් තමයි බහුමාධ්‍ය තාක්ෂණය කියලා බහුමාධ්‍ය කියලා අපි මෙතනදී භාවිතා කරන්නේ. පරිගණකයක් ආපු නිසාම මුලින් කිවිච්ච පරිගණක යන්ත්‍රය ගණක යන්ත්‍රයක් විදිහට ගණනය කිරීම වල භාවිතා කරලා. නමුත් කාලය ගෙවෙමින් මේ පර්සනල් කම්පියුටර් කියන පුද්ගලික පරිගණක යන්ත්‍ර බඳවට ආවට පස්සේ මුගදෙනට ඕනකම වුණා මේ පරිගණක යන්ත්‍ර නොයෙකුත් දේවල් කරන්න. ඒක එක ප්‍රතිඵලයක් තමයි මේ බහුමාධ්‍ය තාක්ෂණයේ බිහිවීම. මේ බහුමාධ්‍ය තාක්ෂණය කියලා කියන්නේ මේ තාක්ෂණයේ තිබෙන පුළුවන් පරිගණකේ භාවිතා කරගෙන අපිට අකුරු වලින් නොයෙකුත් දේවල් නොයෙකුත් විදිය දේවල් කරන්න. සාමාන්‍යයෙන් ලිපියක් සකස් කරනට වඩා වැඩි දේවල් කරන්න පුළුවන් අකුරු භාවිතා කරගෙන. ඊළඟට අපි කවුරුත් දන්නා දත්ත පරිගණකෙන් සකස් කර ගන්නා ලද දත්ත භාවිතා කරගෙන ප්‍රස්තාර වැනි දේවල් වලින් අපිට පුළුවන් අදහස් තොරතුරු හොමා එහා මෙහා දෙන්න. අනිත් එක තමයි වැදගත්ම දේ උනේ මේ ග්‍රැෆික්ස්. يعني ඡායාරූප එහෙම නැත්නම් රූප සකස් කිරීමේ හැකියාව. මීට අමතරව 1970 ගණන් වල මැද භාගයේ තනට ශබ්දයේ හැසිරීමේ හැකියාවත් පරිගණකයන්ට පුළුවන් වුණා. ඊළඟ වැදගත්ම තමයි චලන රූප සහ අවසාන වශයෙන් මේ මාධ්‍යයට කිච්ච දෙයක් තමයි පරිගණකයේ තුලින් වීඩියෝ පට සකස් කිරීම සහ ඒවා නැවත ධාවනය කරලා ඒවා නැවත ප්‍රචාරය කරන්න පුළුවන් පරිගණක යන්ත්‍රේ භාවිතයි. මෙන්න මේ කොටස් 6 එකතුවක් කියන්නේ අකුරු ටෙක්ස්ට් කියලා කියන දත්ත ඩේටා කියලා කියන ග්‍රැෆික්ස් ඡායාරූප රූප වෙන දේවල් ඊට පස්සේ ශබ්දය සවුන්ඩ්ස් කියලා අපි කියලා කියන ඊළඟට චලන රූප ඇනිමේෂන් කියලා කියන ඊළඟට වීඩියෝ ඔය කොටස් 6 එකතුවකින් තමයි මේ බහුමාධ්‍ය කියන එක පරිගණකය තුළින් අපි අතට ආපු අලුත්ම තාක්ෂණය. දැන් ඔබතුමා පැහැදිලි කරපු මේ ප්‍රධාන කරුණු 6 එහෙම නැත්නම් මේ ප්‍රධාන මාධ්‍යන් 6 අතරින් වඩාම අද දවසේ ප්‍රචලිත වෙලා තියෙන ක්‍රමය මාධ්‍ය කුමක් කියලාද ඔබතුමා හිතන්නේ? ඔව් ඇත්තටම දවස වැඩිපුරම තියෙන ඉතින් අකුරු තමයි. ටෙක්ස් අපි යන හැමතැනම අපිට දකින්න තියෙන සැලන්නේ අන්තර්ජාලය තුළට ගියත් ටෙක්ස් වලින් තමයි හුඟක් තොරතුරු තියෙන. ඊට වැඩිය හුඟ දෙනෙකුගේ අවධානය යොමු වෙලා තියෙනවා මේ චිත්‍රකරණයට පරිගණක යන්ත්‍ර භාවිතා කරලා. මොකද ඒක වැඩි වියදමක්කින් තොරව අපිට කරන්න පුළුවන් චිත්‍රකරණේ පරිගණක යන්ත්‍ර භාවිතා කිරීම. නමුත් මම කිව්වොත් ඇත්තටම චිත්‍රකරණය තමයි වැඩියෙන් භාවිතා කරන්නේ ඒක වැරදි. මොකද ඊට වැඩිය භාවිතා කරන පරිගණක යන්ත්‍ර මේ වීඩියෝ පරිනිෂ්පාදනයේදී චිත්‍රපට කර්මාන්තයේදී
නමුත් ඒක ඉතාම වියදම් අධික තාක්ෂණයක් මේ පැත්තට යනකොට නමුත් සාමාන්‍ය පොදුවේ පොදු ජනතාවට වැඩි වියදමක් නොකර ඕනම කෙනෙකුට පරිගණකයේ භාවිතා කරන්න පුළුවන් මේ චිත්‍රකරණයට. ඒක චිත්‍රකරණයට භාවිතා කරන්න පුළුවන් මේ හේතුව තමයි ඒක පරිගණක යන්ත්‍රය මිලදී ගන්නකොට වැඩි මුදලක් අපිට වැය කරන්න සිද්ධ වෙන්නේ නැහැ. ඒකම අපිට පුළුවන් සාමාන්‍යයෙන් භාවිතා කරන චිත්‍ර උදාහරණයක් ෆොටෝග්‍රාෆර් කෙනෙකුට ඡායාරූප ශිල්පියෙකුට පුළුවන් ඔහු ලබා ගන්නා ඒ ඡායාරූප වල තත්වය ප්‍රගුණ කරලා අලුත් නිර්මාණයේ ඡායාරූප තුලින් කිරීමේ හැකියාව පරිගණකයට තියෙනවා. ඉතින් ඒකට විශේෂ හේතුවක් තමයි මේ පරිගණකයට පුළුවන්කම ලැබුණා මේ වර්ණ හැසිරීමේ හැකියාව. මොකද අපි දන්නවා අපේ මේ ස්වාභාවික ලෝකේ වර්ණ තියෙනවා. නමුත් මේ වර්ණ තිබුණාට මේ වර්ණ කොච්චර තියෙනවද කියලා ගණන් කරලා කියන්න පුළුවන් තත්ත්වෙ නැහැ මේ පරිගණක තාක්ෂණය. ඩිජිටල් තාක්ෂණය ඇත්තටම භාවිතයට එනකම්. ඉතින් ඩිජිටල් තාක්ෂණය භාවිතයට ආපු නිසා පරිගණක යන්ත්‍රය තුළින් අපිට පුළුවන් මෙච්චර වර්ණ ප්‍රමාණයක් තියෙනවා. දැනගෙන ගියොත් මම වර්ණ මිලියන 16.8ක් තියෙනවා පරිගණක යන්ත්‍රයට හසුරවන්න පුළුවන්. ඒකිනක වර්ණ තෝරා බේරාගෙන කලාකාරයෙකුට එහෙම නැත්නම් ආටිස්ට් චිත්‍ර ශිල්පියෙකුට පුළුවන් ඒ වර්ණ තමන්ට කැමති ආකාරයට තෝරාගෙන හසුරවගෙන චිත්‍රකරණයේ පරිගණකේ භාවිතා කරන්න. ඒ චිත්‍රකරණ පැත්තෙන් ගත්තොත්. අනිත් පැත්ත තමයි ඡායාරූප ශිල්පියෙකුට ඒ තමන්ගේ ඡායාරූප වල තත්වය වෙනස් කරන්න එහෙම නැත්නම් තත්වය වැඩි දියුණු කරන්න අවස්ථාවයක් එහෙම තියෙනවා නේද? ඒ සඳහා විශේෂයෙන්ම සකස් කරන ලද පරිගණක පැකේජ අඩු මිලකට ගන්න පුළුවන් පරිගණක යන්ත්‍ර සමග. නැත්නම් ඒක තමයි වැඩියෙන්ම පරිගණක යන්ත්‍ර භාවිතා වෙන පහසුවෙන් භාවිතා ගන්න පුළුවන් අංශේ බොහොමයි තාක්ෂණෙත් තුලින් පරිගණකය. මම කලින් කිව්ව විදිහට මතක තියාගන්න ඕනේ දැන් ඇනිමේෂන් ඒ කියන්නේ චලන රූප නිර්මාණකෙයිමත් පරිගණක භාවිතා කරනවා. නමුත් ඒ සඳහා අවශ්‍ය වෙන පරිගණක මෙවලම් අමුතුවෙන් පරිගණක යන්ත්‍රයට අමතරව ලබාගත යුතු මෙවලම් වල මිල අධිකයි. ඒ වගේම මේ මෙවලම් එක භාවිතා කරන පරිගණක පැකේජ වල මිල ඉතාම අධිකයි. නමුත් ඊට වැඩිය අඩුවෙන් අපිට පුළුවන් විශේෂයෙන්ම චිත්‍රකරණයේදී කිව්වොත් එමෙ චිත්‍රකරණය විතරද නෝ චිත්‍රකරණය සම්පූර්ණයෙන්ම සම්බන්ධ වෙන අනිකුත් පුවත්පත් මාධ්‍යයට ගත්තොත් පුවත්පත් සකස් කිරීම සඳහා පරිගණකයන් භාවිතා කරනවා. ඉතින් ඒ සඳහා අවශ්‍ය වෙන ඡායාරූප වැනි දේවල් තත්ත්වය ප්‍රගුණ කිරීමට ඒ ඡායාරූප වෙනස් කිරීමට පවා පරිගණක යන්ත්‍රය පහසුවෙන් භාවිතා කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා මේ බහුමාධ්‍ය තාක්ෂණය හරහා. දැන් විග්‍රහ කරනවට වඩා මිනිසුන්ගේ කුතුහලය ඒ වගේම ඔවුන්ට වඩා පැහැදිලි චිත්‍රයක් ලැබීමට සුදුසු උදාහරණ කිහිපයක්ම තුමා සූදානම් කරලා තියෙනවා. එතන ඒවා නැරඹීම වඩා ප්‍රයෝජනවත් වේවි. හොඳයි මේ ඇත්තටම මම කිව්ව විදිහට දැන් පරිගණක යන්ත්‍රයේ දැන් අර වර්ණ මිලියන 16.8ක් අපිට පැහැදිලිව පේනවා මේ තිරය මත ඒ වර්ණ හැම එකකම හැම වර්ණයක්ම අපිට දකින්න පුළුවන් මෙතනදී. ඉතින් මේ වර්ණ භාවිතා කරගෙන අපිට සකස් කරන්න පුළුවන් චිත්‍ර වර්ග දෙකක් තියෙන පරිගණක. එකක් තමයි ද්විමාන චිත්‍ර අනිත් එක තමයි ත්‍රිමාන චිත්‍ර. දැන් ද්විමාන චිත්‍රයක් විදිහට අපිට ගන්න පුළුවන් මෙන්න මේ වගේ දේවල්. මේවා ඇත්තටම ඉතාම අපහසුවකින් තොරව අඳින්න පුළුවන් දේවල්. විශේෂයෙන්ම අපේ කලා චිත්‍ර ශිල්පීන් වගේ අය ඉතා පහසුවෙන් තමයි ත්‍රිමාන චිත්‍ර අඳින්නේ. නමුත් ඊට වැඩි වෙහෙසක් දරන්න සිද්ධ නැහැ ත්‍රිමාන චිත්‍ර වලට. ත්‍රිමාන චිත්‍ර කරන්නේදී අපි හුඟක් සැලකිලිමත් වෙන්න ඕනේ ලයිට් කියන්නේ විදිහට එළිය ලැබෙන ආකාරය ඊට පස්සේ ඒකේ කාමරයක තියෙන දිග පළල උස ඒ ත්‍රිමාණ ගතිය පෙන්වන්න විශේෂයෙන්ම මේ වර්ණ භාවිතා කරනවා පෙන්වන්න උත්සාහ කරන මේ ඡායාරූප එකම ඡායාරූපේ විවිධ වර්ණ මට්ටම් වලට වෙනස් කිරීම. දැන් මෙතන මේ මුල්ම ඡායාරූපය මෙතන තියෙන්නේ ඒක මිලියන 16.8ක වර්ණ සංඛ්‍යාවකින් සකස් කරපු එක. ඒ ඡායාරූපයම වර්ණ සංඛ්‍යාව අඩු කරගෙන වර්ණ සංඛ්‍යාව 64000කට අඩු කරලා 32000කට අඩු කරලා 256කට අඩු කරලා. නමුත් මෙහිදී පේනවා මේ වර්ණ සංඛ්‍යාව මෙහෙම අඩු කරගෙන ගියත් මේ වර්ණ 256 දක්වා අඩු කරත් අපිට වෙනසක් පේන්නේ නැහැ මිලියන 16.8කින් ගත ඡායාරූපෙත් මිලියන වර්ණ 250න් ගත ඡායාරූපෙත්. දැන් මේ වගේ ඒ වර්ණ සංඛ්‍යාව අඩු කිරීමෙන් අපිට පුළුවන් තත්ත්වයක් එනාට ආරක්ෂා කරගන්න. ඉන්නේ බහුමාධ්‍ය තාක්ෂණය කියන මහා විශාල පුළුල් මාතෘකාවෙහි අද ඉදිරිපත් කළේ අර්ථ දැක්වීමක් සහ සුළු ප්‍රවේශයක් පමණයි. මේ පිළිබඳ වැඩි විස්තර ඉදිරි වසන්ති වැඩසටහන් වලින් ඔබට කියා දෙන්නට නන්දසාර මහත්මයා සූදානමින් ඉන්නවා. ඒ වගේම ඔබේ පරිගණක පිළිබඳව පරිගණක භාවිතයේහි ඔබට ඇතිවන්නා වූ කිසියම් ගැටලුවක් තියෙනවා නම් ඒවත් යම් තාක් දුරට निराකරණය කරන්නට එතුමා සූදානමින් ඉන්නවා. ඉතින් ඔබට පුළුවනි වසන්තේ අපට ඒ පිළිබඳව ලියා දන්වන්න. වසන්තේ ආරම්භයේදී අපි කතා කළේ මෙතන ඉඳලා. අපි අලුත් දේ ගැන කතා කළා. ජීවිතය හැමදාමත් අලුත් වෙනවා නම් අලුත් අත්දැකීම් වලින් පිරෙනවා නම් අප ජීවත් වෙන බව අපට වැටහෙනවා. ඉතින් හෙට දවසේ ලෝකයේ අද දවසේ නිර්මාණය වත්ටි
එය අපට අවශ්‍ය පරිදි වෙනස් කරගන්නට නොහැකි නමුත් වෙනස් වීමට යම් තාක් දුරට ප්‍රතිරෝධයක් දක්වනවට වඩා වෙනස් වීම සමග වෙනස් වීම වඩා සුදුසුයි අද දවසේ වසන්ත චාරිකාවේ අපේ මූලික අභිප්‍රාය උනේ ඔබට හෙට දවස පිළිබඳව යම් තාක් දුරට අලුත් අදහසක් එකතු කිරීම ඒ අදහස ඔබ එකතු කරගත්තා යැයි අප බලාපොරොත්තු වෙනවා සතියක විරාමකින් පස්සේ ආයිත් වතාවක් අපි වසන්ත චාරිකාවේ හි එකතු වන්නටයි බලාපොරොත්තු වෙනවා